සැබැවින්ම අලුත් ආණ්ඩුව වේගවත් ක්‍රියාදාමයකට සේන්දු වෙලා තියෙන. ඒක මං හිතන්නේ කවුරුත් දන්නවා, කවුරුත් පිළිගන්නවා. මේ වෙලාවේ අසීරුම දෙයක් බවට පත්වෙච්ච හාල්වල මිල, අනික් අතට එළවලුවල මිල ජීවන වියදම වඩාත් අමාරු කිරීමට හේතු වී තියෙන බවත් ආණ්ඩුව දන්න. මේ සඳහා ආණ්ඩුව පියවර ගණනාවක් පැති කිහිපයකින් අරගත්ත. ඒ ගන්නු ලැබූ සියලු පියවරයන්ගේ ප්‍රතිඵලයක් හැටියට එකක් නියමිත මිලක්, නාඩු කිලෝ එකක් 98ක්, සම්බා කිලෝ එකක් 99ක් කියන පාලන මිලකට යටත් කර තිබෙනවා. ඒ උල්ලංඝනය කරන වෙළඳුන් උසාවියට ඉදිරිපත් කරමින් තිබෙන. නමුත් අපේ පාරිභෝගික අධිකාරිය දැනගත යුතු දෙය තමයි කුඩා වෙළඳුන්ට වැඩි මිලට විකුණන්න වෙන්නේ ඔවුන්ගේ ගැනුම් මිල වැඩි නිසා. ඒ නිසා කුඩා වෙළඳුන් අල්ලන්නට පෙර ලොකු වෙළඳුන් අල්ලන්න පාරිභෝගික අධිකාරිය වග බලා ගන්න ඕන. ලොකු වෙළඳුන්ගේ මිල අඩු නම් කුඩා වෙළඳුන් වැඩි මිලක් ගන්න ඕම නැහැ. දැන් මේක 98ට ඉහළට යන්නේ ඒ අයගේ ගැනුම් මිල වැඩිවීම උඩයි. ඒ නිසා පාරිභෝගික අධිකාරිය අල්ලන්න ඕන දැනින් අල්ල ගන්න ඕන. අල්ලන්න ඕන බිල්ලේ. මම මේ කියන්නේ කාටවත් ශාරීරික හිංසාවක් කිරීමේ අදහස් නෙමෙයි. ඒ කියන්නේ ප්‍රධාන මුල, මුල අල්ලන්න. අනිත් මුල කොහෙද තියෙන්නේ? මෝල් හිමියන්. ලංකාවේ තියෙන ආල්තෝගෙන් භාගයකට වැඩි ඇත්තේ ලොකු මෝල් හිමියන් 3 දෙනෙක් 4 දෙනෙක් ගා. ඒ ඇත් කියලා තිබුණා. ඒ අය ඔන්න ආණ්ඩුවේ තීරණයට හා ප්‍රතිපත්තියට එකඟතාවය පළ කරලා තිබුණා. අපි ලෑස්ති හාල් නිකුත් කරන්න රුපියල් 98 ගානේ සිල්ලර මිල සහතික වෙන පිළිවෙල. ඒක ලොකු දෙයක්. ඒ අය සිය කැමැත්තෙන්ම ආණ්ඩුවත් එක්ක එකඟ වෙලා තියෙනවා. 98ට සිල්ලර මිල පවත්වාගෙන යෑමට වුවමනා ගණනකට තමන්ගේ මිල නියම කිරීම තමන්ගේ හාල් මෝල් ගබඩා වලින් නිකුත් කරනකොට මේ තත්වයන් සියල්ලම අද සතොසෙට අපි කොටන වී අලෙවි මණ්ඩලයේ හාල් නැවත දමමින් තිබීමත් එක්ක මං හිතනවා ජනවාරි මාසයේ දෙවැනි සතිය පමණ වෙනකොට හාල් මිල අඩු වෙයි කියලා. හාල් කියන්නේ අපිට හැමදාම වමනා කෑම. ඒක නොකා ඉන්න බෑ. දිනපතා අපිට වමනා කෑම ඒක නොකා ඉන්න බෑ. දැන් එළවලු මිල මම නිරීක්ෂණය කළා. ගිහිල්ලා එළවලු වෙළෙන්දෙකුගෙන් සිල්ලර එළවලු වෙළෙන්දෙකුගේ කරන්දන ගමේ. ඔව් කිව්වා මේ අඹ ඇඹරෙල්ල වගේ දේවල් තියෙනවා එළවලු මාළු වලට ගන්න. ඒවා සාමාන්‍ය ගණන් පොලොස් තියනවා. පොලොස් අපි රුපියල් 30යි 40යි ගෙඩිය. නමුත් ඒ ප්‍රදේශයේම තවත් තැනක ඒ පොලොස් ඊට වඩා වැඩි මිලට විකිනේ. දැන් මේවා සියල්ලම මිල පාලනයකින් කරන්න බෑ. ඇත්තටම ගණුම් කාර්යොත් කල්පනා කරන්න ඕන පොලොස් ගෙඩියක් 170ට ගන්නකොට ඒක කොයිතරම් අභව්‍යද කියලා. ඉතින් ඒ අනුව කල්පනා කරපුවාම මෑ කරා එතකොට බණ්ඩක්කා කොටුකල මේවා ඉතින් සාමාන්‍ය මිල ගණන් වල තියෙනවා. ඒ නිසා ඒවාම කාලා ඉන්නේ කියන්නේ අපි කියන්නේ කැරට් ලීක්ස් බොන්චි ගන්නත් ඕන. නමුත් තාවකාලිකව මේ Facebook එකේ තියෙනවා සමාජ වගකීම. දැන් කම්පැනි වලට තියෙනවා වගේ සමාගම් වල සමාජ වගකීමක් අපේ Facebook එකට ජනමාධ්‍ය වලට තියෙන්නේ දිගටම සමාජ වගකීමක්. මේ මම කිව්වයි කියලා දාන්න නෙමෙයි. කතුරු වාක්‍ය ලියන්න ඕන, මත ප්‍රකාශ කරන්න ඕන, මත ප්‍රචලිත කරන්න ඕන. අපි කොහොමද මිල වැඩි ද්‍රව්‍යවල මිල අඩු කරගන්නේ Facebook එකේ බලේ? Facebook එකේ බලෙන් කොහොමද අපි ජනමතයක් හදාගන්නේ? ඒ ජනමතය ක්‍රියාත්මක කිරීමෙන් අපි කොහොමද අවශ්‍යම ද්‍රව්‍යවල වැඩි මිල අඩු කරගන්නේ? මේකට හිත දෙන්න ඕන අපේ ජනමාධ්‍ය.
එනිසා මම හිතනවා මේ ජනමාධ්‍යත් අපේ සමාජයේ ජනමාධ්‍යත් එකතු වුණොත් අවංකව කැපවීමකින් සමාජයට සේවාවක් ඉටු කරන්න මම විශ්වාස කරනවා. මේ මිල වැඩිවීම යම් ආකාරයකට අපට හසුරුවා ගන්න පුළුවන් වෙයි. හැබැයි රජය පළමු කටයුත්ත කරන්න මේ වමනා කරන අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රමාණවත් ලෙස වෙළඳපොළට ඒ නියමිත මිල ගණන් වලට ලැබෙන්නට තොග වෙන නාමට සලස්සන්නට ඕන. රජයේ වගකීම, සමාජ මාධ්‍ය ජනමාධ්‍යවල වගකීම, පාරිභෝගිකයාගේ වගකීම. එතකොට පාරිභෝගික කටයුතු අධිකාරිය වගකීම් බාර ගන්න ඕන ලොකු වෙළඳුන්ගෙන් තමන්ගේ විපර්ම පටන් ගැනීම. ඊළඟට මම කල්පනා කරා කියන්න මේ ස්විස් කතාව ගැන අපේ ඩියු සහෝදරයා කිව්වා. මේක අර කිව්වා වගේ ඩියු සහෝදරයා UNP නොවන ආණ්ඩුවක් ආපු හැටියම ඔන්න පටන් ගන්නවා ජාත්‍යන්තර කචල් එක. ඒක තමයි හැමදාම වෙලා තියෙන්නේ. 77 බණ්ඩාරනායක මහත්තයාට 56 ඒ වගේ තත්ත්වයකට මුහුණ දෙන්නවා. ඒක තමයි ඇත්ත. ඒ මොකද ඒ ඇත්ත? බටීර ජාත්‍යන්තරය කියලා වැඩි ඔය කතා කරන්නේ බටීර කට්ටිය. බටීර බලවතුන්. කල්පනා කරනවා මේ ආණ්ඩුව අපට ඕන විදිය ආණ්ඩුවක් නෙවෙයි. අපට ඕන අපිත් එක්ක අවනතව ක්‍රියා කරන ආණ්ඩුව. අපේ වමනාවන් පෙරටු කරගත්තු ආණ්ඩුවක්. ඒ UNP ආණ්ඩුවක්. ඉතින් UNP නොවන ආණ්ඩුවක් කියන්නේ බටීර බලවතුන්ගේ වමනාවන් පෙරටු කරගත් ආණ්ඩුවක් නෙමෙයි. දේශීය ජනතාවගේ නොබැඳුණු ප්‍රතිපත්තිය පෙරටු කරගත් ආණ්ඩුවක්. ඔන්න කචල් එකේ මුල. ඒක ස්විස් එකේ කතාව ගැන මම මොනවද කියන්නේ යන්නේ. ඒ කියන්නේ ඩියු සහෝදරයා කිව්වා ඒවා නීතියේ ක්‍රියාදාමය හරහා හෙළි වෙමින් දිගෑරෙමින් ඉදිරියට යන්න ඕනේ. ඒවා ගැන මේ වෙනකොට ලැබී තිබෙන තොරතුරුත් මේ වෙනකොට ඒවායේ ගැළපීම් නොගැළපීම් මේ සියල්ල මේ රටේ මිනිස්සු දන්නවා. මේක කෙලවරකට ගේන්නට මෛදානයේ අධිකරණය හරහා අපිට පුළුවන් වෙයි කියලා. නමුත් මේට වඩා බරපතල කේස් එකක් හෙමින් හෙමින් ඔලෝ සමින් තිබෙන. ඒ මොකක්ද? උතුරු පළාතෙත් නැගෙනහිර පළාතෙත් දමිල ජනයා තමන්ට අයිතියක් තියෙනවය. ඒ ප්‍රදේශවල යම් ආකාරයක පාලන බලයක් පවත්වාගෙන යන්න ඒ පාලන බලය ලබා ගැනීම සඳහා ඒ අය ජාත්‍යන්තරේ නම් බටීර බලවතුන්ගේ උදව්ව ගන්නවයි. සම්බන්ධන් කියලා තියුණා. සම්බන්ධන් වගේ කියන තවත් අයත් කියලා තියුණා. අපි බටහිර බලවතුන්ගේ ඒ වචනේ තියුණේ ජාත්‍යන්තර. ජාත්‍යන්තර කියන්නේ සමානයි බටහිර බලවතුන් මේ කාරණේ. ඒගොල්ලගේ උදව්ව අරගෙන අපේ පාලන බලය අපි ගන්න. මොනතරම් හිතුවක්කාර කතාවක් මේ විශාල ජනවරමක් ලැබිලා තියෙනවා අලුත් ආණ්ඩුවකට. මේ රටේ 53%කට කිට්ටු ගාන ඡන්දේ දීලා තියෙනවා. ඒ අදාපු ආණ්ඩුව මේ රටේ ලොකු සංස්කෘතියේ වෙනසක් ඇති කරමින් මැතිවරණ කාලේ ඉඳලා ඩෙව් කිව්වා වගේ මේ රටේ අලුත් පරිවර්තනයක් කිරීමේ ක්‍රියාදාමයන් ආරම්භ කළා තියෙනවා. මේ ඔක්කොම මැද සම්බන්ධ නෝ කවුරු හරි කියනවා නම් අපි බටහිර බලවතුන්ගේ උදව්ව අරගෙන අපි මේ රටේ අපේ බලය අපේ පාලන බලය අපි ගන්නවා. ඒක මේ රටේ රාජ්‍යයට අභියෝගයක්. මේ රටේ ජනමරමට අභියෝගයක්. එහෙම කරන්නේ ඇයි කියලා අපි අහනවා. ඒක හේතුවක් තියෙනවා. බටහිර බලවතුන්ට ලංකාවේ ප්‍රශ්නයකට අත දමා ගැනීම සඳහා පාර කපන. මේක අපි හොඳින් තේරුම් ගන්න. බටහිර බලවතුන්ට ලංකාවේ වැදගත් ප්‍රශ්නයකට අත දමා ගැනීම සඳහා පාර කැපීමට තමයි සම්බන්ධලා මේ යෝජනාව ඉදිරිපත් කරන්නේ. නැත්තම් ප්‍රකාශ කර. එතකොට ලංකා ආණ්ඩුව
විත්තිකූඩුවට නංවන්න බටහිර බලවතුන්ගේ ශේත්‍රය තුළ බටහිර බලවතුන්ට ක්‍රියාත්මක වෙන්න පුළුවන් වෙනවා. ඔවුන් එක ආරම්භ කරන ඊළඟට ටිකින් ටික ඔවුන් ලංකාවේ මේ අභ්‍යන්තර කාරණය ගැන මැදිහත් වීමට මාන බලනවා, කුරුමානම් අල්ලනවා, සැලසුම් හදන. දැන් කාශ්මීරයේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ කාශ්මීරයේ ප්‍රශ්නය ගැන අද ඉන්දියානු ආණ්ඩුගතු කණ්ඩායම් තීන්දුව තියෙනවා. ඒ තීන්දුව නිසා කාශ්මීරයේ ආරවුල ටිකක් පවතිමින් තිබෙනවා. ඒක යට කරගෙන තියෙනවා ඉන්දියානු පුරවැසිභාවයේ පනත පිළිබඳව ඇති වෙලා තියෙන ආරවුල. මම මේ කාශ්මීරය ගැන කිව්වේ අපේ උතුරේ බලය, පාලන බලය බටහිර බලවතුන්ගේ ජාත්‍යන්තරය හරහා එයා ලබා ගන්න යනවායි කිව්වාම ඒ නිසා ඇතිවෙන ආතතිය ටිකින් ටික මෝරනකොට බටහිර බලවතුන්ට විශේෂයෙන් ඇමරිකාවට ඔවුන් බලාපොරොත්තු වෙච්ච අවස්ථාවට මගේ බෑදේ. ඒ නිසා සම්බන්ධන් මහත්තයාට ලොකු වගකීමක් කියනවා එවැනි තැනකට පාර නොකපායින් මේ රට අධිරාජ්‍යවාදීන්ගේ උවමනාව යට කරගන්න ඉඩ දෙන්න මේ රටේ පොදු ජනතාව ඉඩ දෙන්නේ නැහැ. ඔවුන් සිංහල වේවා, දමිළ වේවා, මුස්ලිම් වේවා, බෞද්ධරේ ඉඩ දෙන්නේ නැහැ. ඒ වගේම එදා ඈත කාලෙක 1800 ගණන්වල මේ රටේ අම්මයි හිටියා බටහිර ආක්‍රමණිකයන්ට අත්උදව් දීපු. ඒ වගේ මේ වෙලාවේ බටහිර මැදිහත් වීමට උදව් දෙන්නේ සූදානම් වෙච්චා ඉන්න පුළුවන්. එයා අතර පළවෙනි අංකයට එන්නේ UNP එක. දෙවෙනි අංකයට එන්නේ UNP එකත් එක්ක බැඳුණු TNA එක. තුන්වෙනි අංකයට එන්නේ කවුද කියලා මම මේ වෙලාවේ කියන්නේ නැහැ. එයාට මම තව ටිකක් chance දෙනවා. දැන් අපිත් දැනගන්න ඕනේ නිසා අපි කියන්නේ අපේ ආණ්ඩුව. මේන කුරුමානම මොකද්ද? මේන සැලසුම උපක්‍රමය මොකද්ද? මේකට උත්තර හොයන්න අපි කුමක් කළ යුතුද? එවැනි අර්බුදකාරී උණුසුම් තියුණු තත්වයකට උතුරේ ප්‍රශ්නය යාමට ඉඩ නොලැබෙන ආකාරයට අපි මේ ගැන කටයුතු කිරීමට මැදිහත් වීමට ආණ්ඩුවක් හැටියට අපි දැනගන්න ඕන. මම ඊට වඩා ඒ ගැන යමක් කියන්නේ. ඊළඟට මම කැමති අවසන් කරන්න ජනාධිපතිතුමා රජයේ සේවකයන්ට දීලා තියෙන හොඳ උපදේශය. සරල ජීවිතයක් ගත කරන්න. මොඩස්ට් ලයිෆ්, මොඩස්ට් ලිවිං. කරුණාකර යුක්තිසහගත වෙන්න තමන්ගේ හැම තීරණේ. තුන්වෙනි එක ජනතාවට කරන සේවය ප්‍රමුඛ ලෙස සලකන. තවත් තුනක් දෙක තුනක් මට ඔක්කොම මතක නැහැ. මේක ජනාධිපතිතුමා අගමැතිතුමා අපේ මන්ත්‍රීවරුන්ටත් කියන්න සරල ජීවිතයක් ගත කරන්න. සල්ලි හම්බ කරන්න දඟලන්න එපා. සල්ලි හම්බ කරන්න දඟලුවොත් මා දැන් නියෝජ්‍යෝ අනිවාර්යයෙන්ම ඒක එක් විරූපතාවයක් ඇති කරනවා මා දැන් නියෝජ්‍යයාග. මා දැන් නියෝජ්‍යෝ වෙන්නේ අපි යම් කැපකිරීමක් කළා මහජන සේවය කරන. එම නිසා අපි සරල ජීවිතයක අපේ ලොකුකම අපේ ධනය උලුප්පා පෙන්නන කෙරුවාව උත්සව පැවැත්වීමෙන් වලකින් ඉතාම චාම් ආකාරයට තමන්ගේ දිවි පැවැත්ම ගෙනිය. ඒ අතර මම දැක්කා වත්කම් හොයන්න යනවා යම් නිලධාරීන්. වත්කම් හොයන්න ඕන, ඒක තමයි හොඳම විදිය. වත්කම් හා බැරකම් හොයන්න ඕන යම් නිලධාරීන්ගේ. එතකොට අපිට පේනවා මොහුගේ වත්කම් වැඩි වෙලා තියෙන වේගය. ඒ අනුව අපිට හිතා ගන්න පුළුවන් මෙයාට සාමාන්‍ය වැටුපට අමතර ආදායමක් තියෙන බව. ඒ ආදායම් මාර්ග මොනවද කියලා ඔයාලා බලන්න.
අපි සම්පූර්ණයෙන්ම නිදහස් දෙන්න ඕන මේ රජයේ පරිපාලන නිලධාරීන්ට තමන්ගේ රාජකාරි කරගෙන යන. එයා දැන් තමන්ගේ පරිශ්‍රය සුද්ධ පවිත්‍ර කරගනිමින් රජය කෙරෙහි සහයෝගයක් දක්වමින් එයාගේ කාර්ය සාධනය වඩාත් ක්‍රමවත් කරගනිමින් කටයුතු කරගෙන යන බව අපට පේන්න තියෙනවා. කීප දැනගම ඒක ඉතා හොඳ ලකුණ. ඒ නිසා මේ එන පොදු ජනතාවට පීඩනයක් නොවන ආකාරයට කටයුතු කරන්න හැම තැනම බලාගන්න. ජනාධිපතිතුමා යනකොට දැක්කා හිටගෙන ඉන්නවා දිග පෝලිමක් කළු පෝලිමේ රෝහලේ බේත් ගල්ලේ. ඒ මිනිස්සු කොහොමද හිටගෙන ඉන්නේ මේ ලෙඩුනේ? මෙයා කොහොමද හිටගෙන ඉන්නේ පැය? එහෙනම් ඒකට වාඩි වෙන්නද? වාම කිව්වා වාඩි වෙන්න ඉඩ සලස්සන්න. ඒක හැම තැනම කෙරෙන්න ඕන දෙයක්. මිනිස්සුන්ට හිටගෙන දෙන්න දෙන්න එපා. රජයේ ආයතන වලට ඇවිල්ලා ඒගොල්ල හිටගෙන ඉන්නවා නිලධාරීන් වාඩි වෙලයි. එතකොට මොකක්ද එතන ක්ෂණිකව ඇති වෙන්නා වූ අන්තර් සම්බන්ධයේ විරූපභාවය? මේ නිලධාරියා කියන්නේ ලොකු කෙනෙක්. මේ ඇවිල්ලා ඉන්න මහජනයා සුළු ජනයා. එයාලට එහෙම සැලකීමක් ඕනේ නැහැ. හැබැයි එතෙන්ට ආවොත් ඉහළ පන්තියේ කෙනෙක් ටයි එකක් එම ගාලා කාර් එකකින් ඇවිල්ලා බැලලා එයාට නම් එම හිටගෙන ඉන්න වෙන්නේ නැහැ. සමාජයේ තරාතිරම අනුව අපි දන්නවා එක වළක්වන්න බෑ. යම් සැලකීම් නොසැලකීම් වෙනවා. එතකොට අර වාඩි වෙන්න වාඩි වෙලා ඉති නිලධාරියා නැගිටිනවා. ඒකත් හොඳ කතාවක්. මම දැන් මේව තමයි අපි ජනමාධ්‍ය අද කතා කරන්නේ. ඩියු සහෝදරයාට මාත්‍රේ ස්තුති. එතුමාත් රාජකාරියේ හිටපු කෙනෙක්. ඒ නිසා ඊළඟට මම අන්තිමට කිව්වේ මේ ජනාධිපතිතුමාගේ මේ ගතිය මේ හැමෝම ආයේ ඇවිල්ලා ඇඟිල්ලෙන් ඇනලා කියලා දෙනකන් චක්ලේකේ වෙනකන් ඉන්නේ නැතුව ඔහුගේ ආදර්ශයේ අනුගමනය කර. ඒක අපි හැමෝටම කියන්නේ. මම මටත් කියන්නේ ඒකයි. ඊළඟට මහා ජල ගැල්මක් ඇවිල්ලා උතුරු නැගෙනහිර, ඒ වගේම උතුරු මැද, ඒ වගේම වයඹ. අදත් නියමිත වැඩ ඔක්කොම කල් දාලා නිලධාරීන් රාජ්‍ය සේවකයන් ඔක්කොම එකතු කරගෙන ජනාධිපතිතුමා ඒ තත්ත්වය නිරීක්ෂණය කරන්න ගිහිලා ඊට උමනා කරන කටයුතු කරා. දැන් බලන්න මේ විද්‍යාත්මකව අමාත්‍ය ධූර හා අමාත්‍ය ධූරවල විෂයන් එකතු කරනවා කියන එකේ තේරුම. එතුමා ආපදා අමාත්‍යංශය එකතු කරා ආරක්ෂක අමාත්‍යංශය. ඒ නිසා මොකද වුනේ? අර අසීරුවටපත් වෙලා හිටිය බොහෝ තැන්වල ඒ මිනිස්සුම බේරගන්න ෂණිකවම ආරක්ෂක බල ඇනි මැදිහත් වුණ. එම් බේරගත්තු විශාල සංඛ්‍යාවක් ගැන කියන්නේ දුන්න. එතකොට එකම ඇමතිවරයා මේ දෙකම හසුරුවන. ඒ අතර එතුමා මයිතන්නේ පොලිස් රාජකාරී වලට හමුදා සේවය නැවත කැඳවන්නත් තීන්දුව කරන්න හේතුවක් වෙන්නේ නැත්තේ මේ ජල ගැල්ම තත්ත්වය. ඒ නිසා මම හිතනවා මේ ආණ්ඩුව ඒ අතින් බැලුවාම හොඳ ආදර්ශයක් දක්වමින් තිබෙනවා. අපිට ඕන ජනමාධ්‍යෙන් ආණ්ඩුවේ අඩුපාඩු දැනගන්න. අපේ ජනාධිපතිතුමා අගමැතිතුමා කියන්නේ ජනමාධ්‍යෙන් අහන්න නිතරම අපේ අඩුපාඩු මොනවද? අපේ වැරදි මොනවද? ඒවා අපිට පෙන්වා දෙන්න. ඔබ අපේ මිත්‍රයෝ වෙන්නේ එතකොටයි. අපේ ප්‍රශංසාවට භාජනය කරනවාට වඩා